මිත්‍ර වරුණි අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් එක කෑවද? මල් පිපෙන සිහිනයට රුද පනින යෞවනය. ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක් එනිටයිම් කොම්බෝ ඔබ අතටම 555 ප්‍රීලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න SLT මොබිටෙල් ඔන්න සර්ට වන් ඔක්තෝ දුන්නු සර්ට තියෙන්නේ දැන් ඉතින් ලස්සනට ලියන්න තමයි පස්සේ අද දැන් කොහොමද අරගම මේක ලයින් අප් එකක් ගහගන්න අදම ලියන්න පටන් ගන්න කොහොමද හරි මටත් පත්තරයක් ඕන विस्तर ओण तरह तीन मन सर तीन मेलक सिद्धि एत्र मैं अम्म पाले सर ඔය සිද්ධිය ඔය විදිහටම සිද්ධ වුණා. වරුණ පරණ පත්තරයක් කරන් බලන්න. පත්තරෙත් ගියා. නෑ නෑ මං කියන්නේ සිද්ධිය නෙමෙයි. ඒ කියන්නේ සිද්ධිය වෙච්ච විදිහ. ආයෙත් අහනවා. ඔය සිද්ධිය ඔය විදිහටම සිද්ධ වුණා. හැබැයි සර් ඔය සිද්ධියට සම්බන්ධ වෙච්ච එකෙක්වත් ජීවතුන් අතර නම් නෑ. සමහර විට එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. මල්කම් මේ මට මල්කම් ගෙන් තව සිද්ධියක් ගැන විස්තර වගේක් දැනගන්න තියෙනවා සර් දන්න දෙයක් නම් කියන්න නොදන්න දෙයක් නම් ඔයලා බලන්න මේ ළඟදී පයිලට් කෙනෙක්ව වෙඩි තියලා මරලා තියෙන මල්වානේ ඔය එක ගැනත් මේ පත්තරෙහිම ගියා මීටර නෑ සර් මම මිනිහාගෙන විස්තර ටික දෙන්න කන්සර්ට් එකල කියන්නේ දරුණන්නේ මම මරිකල නැහනේ පිරිමෑ විශ්වාස කරන්න බෑනේ හොඳ වෙලාවට මම මරි කරන්න කලින් ඒක තේරුණේ ගොඩක් අයට ඒක තේරෙන්නේ දරුවොත් හැදුවට පස්සේ එතකොට ඉතින් ප්‍රමාද වැඩි මම මේ දෙන්න ආපු දවසම කිව්වා පිරිමෑ විශ්වාස කරන්න එපා කියලා දරුවෝ දෙන්න එක පිළිගත්තා ඔගොල්ලෝ බය වෙන්න එපා මම ළමයි දෙන්න පිරිමියා ඉදහා බලන්න නැති වෙන්නම් හදලා දෙන්නම්කො අසල් බොහොම ආගරස් අංකල් විනුර ඔයා මොකද මෙයාත් එක්ක කරන්නේ සර් සර් මෙයා දන්නවද අම්මට සිරි සර් කියන්න එපා එරික්සව දන්නව කියලා එහෙම කිව්වම අර වගේ කරදරයක් වෙන්නේ නැහැ නේ අවන් නැහැ දැන් විනුර මහත්තයා පාතාලේගෙන විස්තර අහන පත්තරේට ලියන්න ආ බින්දු දැන් පාතාලගෙන ලියන්න ගත්තද? ඔව් අංකල් මේ අලුතෙන් ආටිකල් එකක් පටන් ගන්න කියලා හැදුවේ. ආ මේ බින්දු කියන්නේ මගේ හොඳ යාළුවෙක්ගේ පුතෙක්. උදව් කරන්න ඕන. බොක්කෙන් උදව් කරන්න සර්. සර් මේ ළඟදි පෙන්ෂන් ගියා කියන්නේ නැත්ද සර්? තමුසලට හරි සන්තෝෂයිද? මම විශ්වාසම ගියාම නේද? සර් නැයිද මං සීන් එකේ අයින් වෙලා නින්නේ? සර්ට පින් සිද්ධ වෙන්න මං අද ජීවිතුන් අතර ඉන්නවා නැත්තම් සර් මැරිච්ච තැන් වල ගසුත් පැලේලා හොඳයි හොඳයි බින්ද එන මං ගියේ නෑ මට තමුසු හම්බෙන්න නැතුවන මං කෝල් එක දෙන්න හොඳයි මං අර කෑම ඔගේ කෝල් කරුවා ගිනියෙන් නෑ එනත් හරි එරික් සර් කියලා කියන්නේ පාතාලේ වුණට ගේම් ගහපු හුදුම පොලිස් නිලධාරියෙක් එරික් සර් එනකොට පාතාලේ හැංගිර ලොක්කො කොහෙද නේ අනුව යන කියනවා නම් සර් පෙන්ෂන් ගියාට පස්සේ ලොකු ලොකු හෝටල් වල පාටි දැම්මා
බලන්නකෝ මේ දෙන්නත් මං වගේම තමයි තනියෙන් ඉන්න තීරණ අරන් තියෙන්නේ කිසි අවුලක් නැහැනේ කිසිම කරදරයක් නැහැ බීගෙන ගෙදර එන්න කෙනෙකුත් නැහැනේ මට නම් ඔය බොන මිනිස්සු පෙන්වන්න බෑ එතකොට මැඩම් රස්සාවක් එන්න කලේ නැද්ද බැංකේක වැඩ කරා අපු පිරිමිත් එක්ක නම් කරන්න බෑ රස්සාවෙන් හසුනා රස්සාවක් කරන්න ඕම නම නැහැ මේ අම්මා කරදර කරනවනේ ගෙදරට ලාම ඉන්නවා කියලා මාස 5ක් තමයි ගියේ දුවට කෝල් කරලා එන්න කියමුද එපා එපා මොකටද ඒගොල්ලන්ට පාඩු කරන්නේ නේද අපි ඒගොල්ලෝ එනකම් ඉන්නම්කෝ මිස් මොන හරි වැඩක් තියෙනවා නම් කරගන්න මම ලන්ච් ක්‍රෙඩිට් කරලා එන්න අනේ කරදර වෙන්න එපා නෑ නෑ මොන කරදරයක්ද අනේ අම්මේ මේ ගෑනු මනුස්සයත් එක්ක අපි දරුවෝ බොහොම ඉහ ගහගෙන ඉන්නත් දැන්නේ සංදයා ඒක ලියන්න මටත් ඒකම කල්පනා වුණා මේ ටිකක් පිස්සු වගේ නේ ටිකක් නෙමෙයි හොඳටම පිස්සු හැබැයි ඉතින් ගෙවල් දොරවල් එහෙමනම් ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවනේ මේ වගේ තැනක් ඉදිරිය වාගන්න එක එච්චර ලේසි වැඩක් නෙමෙයි මගේ පස්සෙන් වාහනය ෆලෝ කරන මාලබේ මේ මාලබේ කොට්ටාව පාරේ නෑ නෑ මම අයින් කරලා නවත්ත ගත්තා හැබැයි උනුත් ටිකක් ඈතින් නවත්තලා තියෙන්නේ මේ හරි හරි මල් ලොකේෂන් එක දාන්න නම්බර් එකත් මාගාව තියෙනවා මන් දෙකම දාන්න හරි Dove moisturizing milk hatarin ekak saha nutriserum magin damages repair karai Dove intense repair Nova glow and lovely multivitamin glow serum sanyogaya Iluweli riya glow ekak thekuneyak Miss homa god high level ekak giyodun nan chabi kiyo wedi wenawa Hai miss me pare yanda Kamak naha yan Man hebe pare nan danna කොළඹ හොඳයි ට්‍රැෆික් තමයි අවුල මම මිස් හැටේ වැත්තේ මිස් දන්නවනේ පැද නෑ අහලා නෑ ජලතර විමානේ මිස් පාතාලේ සෙන්ටර් එක අපිත් ඉතින් කොහොම කොහම හරි ඔලුස්සන් ඉන්නවා මිස් මේ ඔයා පාතාලේ ආවම දන්නවද මිස් මොනවා අහනවද මිස් මිස් කල්කොම දන්නවද ආයි මිස් ගියද තේ පතරලත් ගිය කට්ටියක් ආවා ඩිෂුන් ඩිෂුන් ගාලා තිව්වා මුන් දෙට්ටෙන් ගියා අපේ අල්ලමු ගෙදර මිස්
ඉතින් මැරුණද? කොහේ මැරෙන්නද මිස්? කළු සොමේ වාල උඩ. මිනිහා මෙවට බෑර තියන්නේ. නානගේ වත්තෙන් මිස්. සුහානකට මිස් කේස් ගන්නම් ෂුවර්. කියන්න වීකල් එක පිටත් වුණා. නවත්ත ගන්න බලන්න. අවසරට ඉතින් එන කලුතුන්ටයිද වෑන් එකට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ සර්. උන්ට උඩ උනේ මාව බය කරන්නද එහෙම නැත්නම් මරන්නද? ඒක දැනගන්න වෙන්නේ වෑන් එක අල්ලගත්තට පස්සේ සර්. නෑ. උන්ට මාව බය කරලා වැඩක් නැහැ. උන් හදන මගෙන් පලිගන්න. සාතේ පිස්ටල් එක තියෙනවනේ. මම විශ්‍රාම ගියාට පස්සේ ආයුධය කටින් අල්ලන්නේ නැහැ කියලා හිතුවා. ඒක ඒ විදිහට මිෂ්ට වුණා. එදා හින්දලා මම ඇත්තටම ආයුධයක් ඇල්ලුවේ නැහැ. සර්, සාතේ ආයුධයක් තියෙන්නම ඕනි. මම කොච්චර ආයුධ අත ගෑවද? කී දෙනෙක් මේ මහ පොල්ට යට කෙරුවද? ඕනේ. එහෙම කියලා බෑනේ සර්. සර්ගේ අතේ ආයුධයක් තියෙන්න ඕනේ. මම ඒක ලෑස්ති කරන්නම්. ඒ කියන්නේ මොම්මට ආයුධයක් නැතුව ඉන්න දෙන්නේ නැහැ. සර්ගේ ජීවිතේට තර්ජනයක් තියෙන්නේ කාගෙන්ද කියලා දැනගන්නකම් සර් පරිස්සම් වෙන්න ඕනේ. උන් ඒ කාලෙත් මාව යුරෙක් කරන්න බැලුවා. මොනම ක්‍රමයකින් හරි උන් උත්සාහ කරුවා. අඩුපාඩුමට තුවාලයක්වත් කරන්න බැරුව ගියා. ඒකට දැන් තමයි හොඳම වෙලාව කියලා උන් දන්නවා සර්. මරණ සම්බන්ධයෙන් කැඳවීමක් කළා තියෙනවා. මේකේ ලීනාගේ වැඩ. එයා මගේ පස්සෙම ඉන්නවා. නෑ අකිල. මේකේ ලීනාගේ වැඩක් නෙමෙයි. මරියාගේ සෙට් එකේ කට්ටියගේ වැඩ. මරියාගේ සෙට් එකේ වැඩ? ඔව්. එයාලා ලොකු පිස්සුවක් නන්නවා නිසලගේ මරණය අල්ලගෙන. මරියාගේ කවුද රිලේෂන් කෙනෙක්ද කියලා පොලිසියට බලපෑම් කරලා තිනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඉතින් මට මොකටද කතා කරන්නේ? ඉතින් එයා තමයි පොලිසියට කියලා තියෙන්නේ. ඔයා දන්නවද කියලා? එයා දවසක් මගේ මූණටම කිව්වා නිසලගේ මරණයට වග කියන්න ඕනේ ඔයා කියලා.
අකිල ඔයාව ඇරෙස් කරයිද? දැන් මට ඇරෙස් වෙන එක නම් අයින් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ උසාවි දැම්මොත් තමයි පොඩි කේස් එකක් වෙන්නේ. මම හරිත් එක්ක මේ ගැන බලා ගන්නම්කෝ. පාපා මේ ඔයා මුකුත් දන්නවා කියලා දන්නන්න එපා. ඔයා වගේ පාඩු ඉන්නකෝ. අකිල එහෙම හිටියොත් මෙයා තව මොනව කරලා නවත්තයිද කවුද දන්නේ? ආදි මගේ අතේ ලේ ගැවිලා නැහනේ. මම ඒක දන්නවා. ඒකින්ද මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ එලීනා ඔයාගේ පස්සෙන් පන්නනවා කිව්වේ? නෑ මේ මට දිනන්න පුළුවන් ලේසි කේස් එකකට එයා අනිත් පැත්තේ අපේ වෙලා. තේරුම් ගන්න නෑ. කොයි දේ කිව්වට අහන්නේ නැහැ. ඉතින් ඔයාට ඒ කේස් එක දිනන්න බැරි වෙයිද? නෑ මට දිනන්න පුළුවන්. මට ඒක කිසි තරඟයක් නැහැ. ඒනොට මං කියන්නේ ඉතින් තේරුම් ගන්න නැති වෙනන්නේ යා කරන්නේ. එයාට ඒව තේරුම් කරලා වැඩක් නැහැ නේ අකිල. අපි අපේ වැඩ බලා ගන්න. එලීනා කියන ටැලන්ටඩ් කෙල්ලෙක්. එයාට තිබ්බ මගෙත් එක ජොයින් වෙන්න. එතකොට අපිට හොඳ ගමනක් තියෙනවා. කොහෙද ඉතින්? කෙන දෙයක් අහන්න ලෑස්ති නැහැ පණ්ඩිතයිනේ. ඒක නම් වෙන එකක් නෑ අකිල. එයා කීයටවත් ඔයත් එක්ක ජොයින් වෙලා නම් වැඩ කරන එකක් නෑ. නෑ මං කිව්වේ එහෙම වුණා නම් කියලා. අකිල ඒ ගැන හිතලා වැඩකුත් නෑ. එලීනාට එලීනාගේ පාඩුවේ වැඩක් කරගන්න දීලා අපි අපේ පාඩුවේ වැඩක් කරගන්න. මම මෙතනට ආවේ ප්‍රශ්න කතා කරන්න නෙමෙයි. ඔයත් එක්ක ටිකක් තනි වෙලා අප ගැන කතා කරන්න. ඉතින් මාතාව ඔයත් එක්ක කතා කරන්න තමයි. හරි. අපි නම් කතා කරමු. හරි මට කියන්න මොනවද උදේට කෑවේ? ආදි. ඇයි? අයියාව මතක් වෙන වෙලාවට මට දැනෙන්නේ දරා ගන්න බැරි දුකක්.